අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රියේ හතෙන් ඔබ හමුවන මම සාරංග පතිරණ. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. හිරු ශාක්‍යසිංහ මංගල්‍යයෙන් මුතියංගන පුදබිම ඒකාලෝක වෙයි. ආදුනාද දෙමින් අපි සියලුම දෙනා මේ පින්බිම ආලෝකමත් වන ආකාරය ෂත්වර්ණ විදුලි. නිසක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් අද සිටම මුතියංගන පුදබිමට. අරණායක කඳුපන්තියේ කබරගල කන්දත් නායයයි. කැලණිගඟ පිටාරගලා අදට දින 6යි. රටපුරා අවතැන් වූවන් 350,000කට ආසන්න වෙයි. සකල ලෝවාසී බෞද්ධ ජනතාව අප අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල අද බැතිසිතින් සමරනු ලබනවා. සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු ටීවී සහ හිරු FM සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍ය අද දිනේ පුරා පැවැත්වුණේ සම්බුදු පහසින් පවිත්‍ර වූ ඓතිහාසික මුතියංගන රජමහා විහාර පින්බිමේදී. ඒ අතිවිශාල සදහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. තිලෝගුරු තථාගතයන් වහන්සේගේ පාදස්පර්ශයෙන් සුපින්වත් වූ බදුළු මුතියංගන මහා පින්බිමේ සිට සම්බුදු තෙමගුල සමරනුවස් හිරු ටීවී පුදන රූපමය පූජාවලිය හිරු ශාක්‍යසිංහ මංගල්‍ය අරබන්නට අවසරයි. ආසියානු මාධ්‍යාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මූලිකත්වයෙන් හිරු ටීවී හා හිරු FM සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍ය අද හිමිදිරියේ ආරම්භුනේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින්. ඒ වන විටත් මුතියංගන විහාර භූමිය සදහැවතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණු අතර ඔවුන් අශ්‍රාංග ශීලයේ පිහිටවීම සිදු කළේ මුතියංගන රජමහා විහාරයේ භාරකාර දුරන්දර ශාස්ත්‍රපති පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් විසින්. සමන්නාගතං සීලං සමාදියාමි. අතුරු සිදුරු නැතුව දස දහස් ගණනින් සැදැහැවතුන් සම්බුදු පහස ලැබූ මේ පිම්බිමේ පහස ලබාගෙන ශාක්‍යසිංහ මංගල්‍යය සිද්ධ කරන්නට ඔබ හැමදෙනාම මේ සූදානම් වන්නේ. ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේණු සිල්වා මැතිතුමන් කාර්ය මණ්ඩලය සමගින් වාර්ෂිකවම වෙසක් පුර පසළොස්වක් පුන් පොහෝදා මේ රටේ අති පූජනීය වූ පුණ්‍ය භූමි කරා එක්රුක් ස්වෙමින් බුදු තෙමඟුල සිහිපත් කරමින් ශාක්‍යසිංහ මහා මංගල්‍ය සියලු පිරිවැය දරමින් සියලු දායකත්වයේ දරමින් කටයුතු සිදු කිරීම එතුමන් අනන්ත වූ සංසාරේ සිදු කරගන්නට යෙදුන මහා පින්කම්වල ප්‍රතිඵල හැටියටමයි අගනුවරින් සැතපුම් සිය ගණනාවක් ඈත මේ බදුල්ල පුරවරයට පැමිණිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයේ තෙවතාවක් ලබන්නට වාසනාවන්ත වුණ මේ පින්බිමට පැමිණිලා බෞද්ධ ජනතාව සම්බන්ධ කරගෙන මහාර්ග වූ පින්කමක් සිදු කර ගන්නට එතුමන්ට අවස්ථාව ලැබුණේ එතුමන් මේ ලෝකයට බිහි කළ ආදරණීය දෙමව්පියන්ගෙන් එතුමන්ට ලැබුණ ඒ මහා ශක්තියයි ඒ මහා පුණ්‍යමේ බලයයි එතුමා සසරදී සිදු කරගත් මහා පින්කම් වල ශක්තියයි එතුමා වාර්ෂිකව මේ පින්කම් සිදු කරමින් බුද්ධාදී රත්නත්‍රයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවමින් සිදු කරන මේ දායකත්වය ඔවුන්ගේ සියලු ව්‍යාපාරාදී කටයුතු සාර්ථක කරගන්නට එවැගේම එතුමාගේ සියලු මාධ්‍ය අංශවල සියලු දෙනාගේ සියලු කටයුතු සාර්ථක කරගන්නට ඔවුන්ට වඩා වඩාත් මෙවන් වූ පින්කම් වල නිරත වෙන්නට අසරණ වූ ජනතාවගේ මෙලම පරලොව දෙලව ජීවිතයේ සුගතිගාමී කරගන්නට ජාති ජරා ව්‍යාධි මරණාදී දුක් දුම්නස් වලින් පිරිච්ච මේ ඝෝර වූ සසරෙන් අත මිදී උතුම් මමා මහ නිවනෙන් සැනසෙන්නට ඔබ ලබා දෙන මේ දායකත්වය අපේ මේ සදැහැති බෞද්ධ පින්වතුන්ට මහා භාග්යක්මයි මහා වාසනාවක්මයි. අනතුරුව මුතියංගන බෝසම්දු සෙවණේ සිට පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමියන් විසින් උදෑසන ධර්මදේශනය සිදු කළා. ප්‍රමාණවත් මට්ටමින් අපේ ජීවිතවලට ලං කරගෙන නැහැ කියලා. ලංකීය වෙසක් මංගල්‍යයේ ඓතිහාසික ගමන් මඟ පිළිබඳ කාලීන ධර්ම සාකච්ඡාවක් පැවැත්වුණේ ඉන් අනතුරුවයි.
පූජ්‍ය පොළොන්නරුවේ වාචිස්සර හිමි ප්‍රමුඛ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු එම සාකච්ඡාව සජීවීව හිරු ටීවී ඔස්සේ විකාශය කෙරුණා. ඓතිහාසික මුතියංගන පුණ්‍ය භූමියේදී දහවල් බුද්ධ පූජාමය පින්කම පැවැත්වුණේ ඉන් අනතුරුවයි. සදැසිතින් මෙහි රැගෙන ආ බුද්ධ පූජාව සදැසිතින් බුදුන් වහන්සේ උදෙසා. අද පසරුවේ පැවති ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව සිල් පවාරණය කිරීම හා බෝධි පූජා පින්කම සිදු කෙරුණා. කාලෙකට රද්දක් දැකන්නේ මේ වගේ දෙයක්. මට සන්තෝෂයි. කන්දුවේ දැනෙන්නේ සන්තෝෂය දිගමද. අසනීපී ඉඳලා හිතාගත්ත එළුව කියලා කොහොම හරි ආවා. ඒක තමයි දැන් තියෙන හිතන සතුට මේ. වචනවත් එන්නේ නැතර හිතන සතුටයි. උදේ පාන්දර 3 ඉඳන් නැගිටලා ඉතාලම සන්තෝෂයි. සන්තෝෂ කියාගන්න බෑ. සන්තෝෂෙට තමයි අපිට බෑදෙන්නේ. හිරු ටීවී එකට ගොඩක් පින් සිද්ධ වෙනවා. මේ වගේ ගොඩක් පින්වන්ත වැඩක් කරපු එක ගැන බදළු පුරවරේම කිරි උතුරනවා වගේ උතුරනවා. කියාගන්න බැරි සතුටක් තියෙනවා. ජීවිතාන්තයේ මෙම වයසකට නොසිතූ නොපැතූ දෙයක් සියසින් අද දැකගන්න උදා උපකාර අපිට කරලා තිනවා. බුද්ධ ශාසනය තිරාත් කාලයක්ම පවතින තේ මේ හිරුනාලිකාවත් පවතින ඕන. හිතේ තියෙන සතුට නම් අනන්ත අප්‍රමාණයි. ටීවී එකේ වැඩසටහන යනවා දැක්කව ඒක බලලා මට ඇත්තමයි සතුටුනා. මම තනියෙන් හරි මේ ගමන යනවා කියලා හැමෝම කිව්වා. නාය ගිහිල්ලා තියෙන්නේ කරදරයි, බස් යන්නේ නැහැ, කිසිම අනතුරක් උනේ නැහැ. හිරු ශාක්‍ය සිංහ මංගල්ලයේ පහන් ලක්ෂයේ මහා ආලෝක පූජාව සදැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ ආරම්භ කෙරුණා. මුතියංගනේ රජමහා විහාර පුදබිම ආලෝකමත් කරමින් අද පස්වරු 6:30ට පමණ පහන් ලක්ෂයේ ආලෝක පූජාව පැවැත්ුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් පළමු පහන් සිල දැල්වීමෙන් අනතුරුව මුතියංගන රජමහා විහාර පිම්බිමට පැමිණ සිටි දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ඊට එකතු වුණා. එහිදී හිරු ටීවී සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් ඓතිහාසික මුතියංගන රජමහා විහාරය වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීමද සිදු කෙරුණා. බුදුරජාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේ තැන්පත් කර ඇති මුතියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේ ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කිරීමේ පුණ්‍ය කර්මය ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් සිදු වූයේ ඉන් අනතුරුවයි. ඓතිහාසික මුතියංගන සෑ සම්බුදුන් වහන්සේ ෂඩ්වර්ණේ විදුලි බුබලෙන් ආලෝකමත් වෙන මේ මොහොත අපි හැම දෙනාගේම සිස්සතන් තුළ ඇතිවෙන්නේ අසීමිත වූ බුද්ධාලම්බන ප්‍රීතියක්. රේනුද සිල්වා ගරු සභාපතිතුමනි, ඔබතුමන් 500ක් මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයේ ලැබූ පිම්බිමේ මේ සිද්ධ කරන මේ මහා අසිරිමත් වූ පින්කම ඔබතුමන්ගේ පවුලේ, ඔබතුමන්ගේ දරුවන්ගේ සහ ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු, ඔබතුමන්ගේ සියලු කාර්ය මණ්ඩලයේ කටයුතු සාර්ථක කරගන්නට මේ මහා ආශිර්වාද පින්කම මහත් ආශිර්වාදයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය.
තිලොවට තිලක වූ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල නිමිති කරගනිමින් හිරු ටීවී සහ හිරු FM වාර්ෂිකව සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය හෙට අලුයම 6ට ආරම්භ කිරීමට නියමිතයි. බදුළු මුතියංගන රජමහා විහාරස්ථාන